නවා බ්ලොග්ස් මගේ YouTube channel එකට ඔය හැම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා දන්නා මේ කවුද මට එහා පැත්තේ ඉන්නේ කියලා. ඉතින් අපේ විජේ මාමා ඉන්නවා. මාමාගේ ජීවිතය අත්දැකීම් වලින්. පොලිසියක හෝ නීතිමය වශයෙන් ඔබතුමා ගිහිල්ලා තියෙන උපරිම ස්ථානේ මොකද්ද? උපරිම තැන මම. ඒ කියන්නේ සිරගෙදරට යන්න කලින්. සිරගෙදරට යන්න කලින් මම ගිහින් තියෙන පොලිසිය. ඔව්. පොලිසියට ගෙනිච්චාම මම පොලිසියේදී කරපු නැති දේවල් අහනවා මගේ. අහහ. එතකොට මම කියනවා සර් මම දන්නේ නැහැ. ඔව්. ඔබ දන්නේ නැහැ කියලා හරියන්නේ ඔබ දන්න දේවල් තියෙනවා කියපන්. ඔව්. ආ ඒ කියන්නේ දන්නේ නැහැ කිව්වට? දන්නේ නැහැ කිව්වට බෑ. දන්න දේවල් කියපන්. ඔව්. ඉතින් මම දැනගෙන තියෙනවා නම් තියෙන්නේ මම පොල් ගෙඩියක් කඩලා කියන්නකෝ තියෙන්නේ. ඔව්. මං කියනවා සර් මම පොල් ගෙඩියක් නම් කඩලා තියෙනවා. ඇයි අර මිනිහාගේ හරකහුරුකම් කරපු එක? ඔව්. ඒක මම දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ හදවතින්ම දන්නේ නැති නිසා. ඔව්. නමුත් ඒක එහෙම පිළිගන්නේ නැහැ. ඔව්. උඹ ගෙරුවයි කියලා මේ මිනිස්සු කියනවනේ සර් කිව්වට කමක් නැහැ හොයලා බලන්න. ඔව් මම aran කියනෝ නම් දීපු තැනක් තියෙන්න ඕනේ. එතකොට ඒ මිනිස්සයා කියනවා මට මේ දුන්නේ ආවල්. අන්න මං ඔප්පු මම වැඩිකාරී කියන එක එතකොට ඔප්පු වෙනවනේ. ඔව් මට ඔබතුමාලා එහෙම දන්නවා මට දෙන්නේ එහෙම නැතුව මම මේ දේ කරලා නැහැ. උඹට කොඹ කොච්චර කිව්වත් අපි නලවන්න බෑ උඹට. එහෙම නෙමෙයි උඹට ගන්න පුළුවන් තැනක් තියෙන අපි එතෙන්ට දෙන්න. ඔව් කියලා ඔන්න මා වාදිනවා උසාවියට පොලිසිය. ඔව් පොලිසියදරපුවාම උසාවියදරපුවාම අධිකරණේ දිවි ගල්නෝ වැඩි දිකල්ක නේදි කල්ක අනේ ස්වාමීන් නේදි කල් කියන්නේ මගේ ලෝයේ කියනවනේ ඔව් මගේ සේවදායක යම කිවිදයක් දන්නේ පොලිසියෙන් තාම මේක දාලා තියෙන්නේ මොහු නේදි කල් කිව්වට බෑ මා වැටිය කැවිම කොහෙද එක්කෝ කෑගත් ඔව් නැත්තම් බෝගම්බ එක්කෝ වැලිකඩ නැත්තම් CRT නැත්තම් මැගසින් ඔව් ඔය වගේ තැනකට තමයි අරින්නේ ඒ අරින්නේ මම හිතනවා පොලිසියෙන් හිතන ඇත්තේ අරපුවාම මූ එහෙ හැදිලා තමයි ඊටපත් ඇය එළියට එන්නේ ඔව් නෑ ඒක බොරු එහෙම කියනවා නම් ඒක බොරු. ඒ කියන්නේ සිරකරුවෙක් සිරගෙදරකට ගිහිල්ලා සිරමැදිරියකට ගිහිල්ලා ආය ඒ කියන්නේ පොද මිනිස්සෙක් විදිහට එළියට එන්නේ කලාතුරකින්. ඔව්. 105ක් විතර තමයි එන්නේ. 105ක් විතර තමයි එළියට එන්නේ හොඳ මිනිස්සු කියලා. ඔව්. අනිත් 195ම ඒක ඇතුලෙන් ජරා වැඩ ඉගෙන ගන්නවා. ජරා වැඩ තියෙනවා හිතේ අපි. ඔව්. ඒවා ප්ලෑන් කරන්න මිනිස්සු ඉන්නවා. ඔව්. එළියට ආපුවාම ඒ මිනිහාගේ ඒ මිනිහා අඳපු ප්ලෑන් කාර්යයා මාව දැම්මා කියන්නකෝ වැඩකට. ඔව්. දාලා එන්නේ බලාපොරොත්තු වෙන්නේ මම නෙමෙයි. ඔව්. මගෙන් ඒ වැඩේනේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. උඹට 50000ක් දෙනවා මේක කරපන්. මං ඇතුලෙන්ද එළියට ආපි කමර ජීවත් වෙන මාර්ගයක් නැහැනේ. ඔව්. ඇයි ඒ ඔක්කොම ඇහිලා යන්නේ? මං අර දේ කරනවා. එහෙන් ප්ලෑන් එක හැදිලා එළියෙන් කරනවා. මේ වගකීමෙන්ද ඔබතුමා කියන්නේ? අනිවාර්යෙන් වගකීමෙන් කියන්නේ. එහෙම නැතුව කිව්වනම් එහෙම නැතුව ගියා නම් අත ඔය විදිහට ඉරගල් පිළෙන්නේ නැහැ. ගත්තනම් මහත්මයෝ මං හිතනවා එක 60ක් වැඩි කරලයි කියලා අධිකරණයේ ඉදිරිපත් කළා අධිකරණයේ දඬුවම් දීලා බන්ධනාගාරයට ගත වෙනකොට ඒ මිනිහා එක වරදක් නොකර මිනිහෙක් වෙන්න පුළුවන්. නමුත් ඇතුළට ගියන් පස්සේ ඒ මනුස්සයා බන්නා මම එළියේ වැඩි නොකර මම මේ තත්ත්වෙට දැන්නේ මේ පොලිසියෙන්. ඉතින් එනම් මම එළියට ගිහින් මගේ ජයමුත්තක දරුවොත් එක්ක ජීවත් වෙන්න මොකද්ද මම ගන්න විකල්ප? විකල්පයක් නැහැ. ඇතුළේ ඉන්නවා විවිධාකාර විවිධ පැත්තෙන් ආපු මිනිස්සු. පොරු වෙන්න පුළුවන් මං කොල්ලකාර වෙන්නවා බේබද්ද වෙන්න පුළුවන් චන්දි වෙන්න පුළුවන් ඔව් මේ අපිත් දැන් කොච්චර හොඳ වුණත් ඇතුළට ගියාට පස්සේ අපි කමන්නේ මට කෙරුවේ එන අපරාධයක් නේ ඔව් මං දැන් කොහොමද ඊටකින් ජීවත් වෙන්නේ සෙට් වෙනවා මූටවත් කාර් අර ඇතුලේ ඉන්න හොඳ මොලකාරයාට ඔව් සෙට් වෙලා මිනිහා එළියට ආපුවම අර බුද්ධලේ හම්බෙලා කියනවා මොකද කොහොමද මොනවා කරන්නද කරගන්නද කියන්නේ තුසම මාවත් බලාගෙන ඉන්නේ මේ වැඩක් තුන කරමු ඔව් කොහෙද ආවල් මොකද මේ අහවල් වැඩි කරුත් මොකද්ද ප්‍රතිපල ලක්ෂයක් අමාර ගන්න පුළුවන් නේද නිකන් ඉන්නේ ජීවත් වෙන්න මොනවා හරි කරන්නත් ඕනේ ඔව් අන්න මං ඊට පස්සේ වැඩේට යනවා ඔව් වැඩේ ලක්ෂ 5කට මිනිහා කොන්ත්‍රාත්තු කරන් තියෙන්නේ මට කියලා තියෙන ලක්ෂ 2යි කියලා කොහොමද වැඩේට මං ගිහලා වැඩේ කෙරුවාන් පස්සේ මිනිහා මට ලක්ෂයක් දීලා තව 10000ක් අතර දෙනවා මේ ඔය උඹට 1යි 10ක් තියෙනවා මම අනුයි ගත්තේ මම තමයි මර දීලා තියෙන 1යි ගාන මිනිහාට නමන් තියෙන 3යි ගාන තියෙනවනේ දෙවනි තට්ටුව තුන්වෙනි තට්ටුව හතරවෙනි තට්ටුව මොකද්ද මොකද්ද දැන් අපි හොරකමක් කරපුවාම පොලිසියෙන් දන්නවා මූ කරා නමුත් අපිට කියන්නේ ඔව් ඊට පස්සේ බාර දෙනවා අපරාධ විමර්ශනය කියලා ඒකට ඔව් ඒ බාර දීපුවාම අරන් යනවා හතරවෙනි තට්ටුව කියන්නේ ඔය කොළඹ තියෙන එක ඔව් ඒ කියන්නේ අපරාධ මූලස්ථානේ අපරාධ විසඳීමේ මූලස්ථානේ වෙන්න ඕනනේ ඔව් එතෙන්ට ගෙනිච්චාම පළවෙනි තට්ටුවට ගෙනිනකොට මාමට අත්දැකීම තියෙනවා හොඳින් එහෙනම් හොඳින් මේ අහගන්න පුළුවන් එතෙන්දී ඉතින් මිනිස්සු වගේ ගෙනියන මහත්තුරු අපිව ගෙනියන්නේ හරි ආදරෙන් කරුණාවෙන් තමයි මොකද මූ එක තැනකට ගෙනිච්චාම එතනදී දේ බලා ආදාගෙනවත් මූ කියයි නොකියනවා දෙවෙනි තැනට ගෙනියන ඔව් එතන ගෙනිහිල්ලා ඒ කියන්නේ දැන් කිසිම වෙලාවකද ඇත්තටම කියොත් පොලිසිය
කරන්නේ මිනිස්සුන්ව හරිමකට ගැනීම. ගැනීම. ගැනීම නමුත් එතනදී ගන්න බැරි අයත් ඉන්නවනේ. ඔව්. ගන්න බැරි අය ගන්න පුළුවන් තැනක් තමයි ඔය හතරවෙනි තට්ටුව කියන්නේ. ඔව්. ඒක කරලා තියෙන දේවල් විතරක් නෙමෙයි කරන්න තියෙන දේවලුත් එක්ක එතන කියනවා. ඔව්. අපි ඒක ඇද්දගීම කිව්වොත් කොහොමද? ඒ කියන්නේ දැන් අපි දැන් අපි නොකියන දෙයක් තියෙනවා. මම කියන්නේම නෑ නරුවා. ඔව්. කියන අරමුණක මම ඉන්නේ. ඔව්. ඉතින් දැන් මම ගෙනියනවා පළවෙනි තට්ටුවකින් ඉච්චා කියලා නෑනේ. දෙවෙනි තට්ටුවකින් ඉච්චා කියලා නෑනේ. තුන්වෙනි තට්ටුවකින් ඉච්චා කියලා නෑනේ. ඔව්. හතරවෙනි තට්ටුවටගෙන ඉච්චාම තියෙන ලොකු වලක්. ඔව්. අඩි 3ක විතර ජඹුර, අඩි 2කමාරක විතර රවුම. ඒක ඇතුළට බස්සලා ගැරිණි දෙකක් ඉන්නවා. ඔව්. ඒවුන් කෑවට උන්ගේ දත් නෑ. ඔව්. උන් ඉති අර හපන අල්ලන එක විතරයි කරන්නේ. ඔව්. උන්ට හැපෙන්නේ නෑනේ. නමුත් ඒක දානකොට මිනිහෙකුට සීහි නැති වෙනවා. රත්තරන් දරුවේ ඔයාලා ඉගෙනගෙන තියෙන දැනුමත් එක්ක මේ රටට දෙන දායාදේ මේක උතුම්කොට සලකන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඇඟිච්චි අපි ගාව හොඳ අරමුණු තියෙනවා. හොඳ අදහස් තියෙනවා. නමුත් අපිට එළියට දාගන්න විදියක් නෑ. මේව එළියට ගන්න කෙනෙක් නෑ. ඔව්. අද ඔබතුමාලා වගේ කට්ටිය ඇවිල්ලා මේ වගේ දේවල් එළියට ගත්තාම රටේ අයහමකට යන දරුවෝ යහමකට එනවා. ඔව්. මේක දැක්කහම. ඔව්. දැන් ගොඩක් මිනිස්සු වැරදි කරන්නේ ඇත්තටම කිව්වොත් හිරේ කියන්නේ මොකද්ද වැඩි ගාණක් නෑ. දන්නේ නෑනේ. පොලිසිය කියන්නේ දෙ එච්චර හිතන්නේ නෑ. දැන් ඔබතුමා කියනවා මේ මම ඉන්නවත්තේ ඉන්නවා. ඔව්. මොකද්ද යකෝ හිතගෙදර කියන්නේ බල්ලෝ බල්ලෝ දන්නේ මේ තියෙනවා. මිනිස්සු දන්නේ අපිට ගිහින් එන්න පුළුවන්. නමුත් සත්තරන්. ගියන් පස්සේ තමයි තේරෙන්නේ මේක හිරගයක්ද වදකාගාරයක්ද. හැදෙන එක හිරගයක්ද හැදෙන. හරියට හරි ඌ. ඔව්. ඔය හැදෙන එක හැදෙන එළියට එනකොට කියන්නේ මචං මම නම් හිරගෙදරින් යනකොට පයට පැවිල තියෙන දූවිල්ලක් අරන් යනවා විනා මම අනුන්ගේ දෙයක් නම් ඉතිහාසෙටම කරන්නේ ආයේ ගන්නෙත් දැ කරන්නේ මම එහෙම ආවේ එළියට. එහෙම ඇවිල්ලා මම මෙහෙම ජීවත් වෙන්න හදනකොට මට මෙහෙම නම් කරන්නේ මේ මිනිස්සු හිටියර අපි මොකද්ද ගන්න ඕන තීරණේ රත්තරනේ. ඉන්න තැන ඉඳ දෙන්නේ නැහැ. මට ඉන්න තැනක් නැහැ. අද මගේ දරුවෝ තුන්දෙනාට ඉන්න තැනක් නැහැ. මගේ දුවට, මගේ බෑනට, මගේ බිරිඳට, මගේ බිරිඳ එදා ඉඳලා රෝගී කදත්. මමත් එහෙම. මං හැබැයි රෝගී වෙලා දැනට අවුරුදු 18ක් විතර වෙනවා. ඉතින් මට කියලා ලැබිච්ච කිසිම දෙයක් නෑ. අපේ මෙහි ඉන්න ප්‍රධාන සංවිධායකතුමාට මං ගිහින් කිව්වට පස්සේ මට කිව්වා අයියේ ජනාධිපති ආරමුදලේ මට ආරං දෙන්න පුළුවන්කම තියෙන ලක්ෂ 1කමාරක් විතරයි. ඔයාට ලක්ෂ 7කමාරක් ඕනේ කියනවනේ. ඉතින් කොහොමද මම මේක ඊට වැඩිය කරන්නේ? මටත් දෙන්න නෑ. අපිට පාස් වෙන්නේ නෑ සල්ලි. ඔව්. ඉතින් ඔන්න ඔයාලට තේරෙනවා ඇති විජේ මාමා ඒ ඉන්න තත්ත්වය. ඉතින් ඔයාලට උදව්වක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔන්න මම නම්බර් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් විජේ මාමට කතා කරලම ඒ අදාළ දේවල් ඔයාලට පරිත්‍යාගයක් දෙයක් කරන්න කැමති නම් ඒ දේවල් කරන්න. ඉතින් මාම අපි ආයේ කතාවට යමු. ඔව්. ඉතින් ඔය අපි දැන් කතා කර කර හතරවෙනි තත්ත්වය ගැන. ඒකට ගියපුවම ඔව් තුන්වෙනි තත්ත්වය. ඉතින් එතෙන්ට ගියා මේ කට්ටිය කොහොමත් මේ එතෙන්ට යනකොට කියනවා. එතෙන්ට යවෙන්නේ නැහැ හුඟදෙනි. ඔව්. එහෙමත්ම පොරක් තමයි යන්නේ. ඔය එහෙමත්ම එකෙක් කියන්නේ ඒ ගිහිල්ලා ඌ නොකිව්වොත් එහෙම ඌ එළියට එන්න ඕනේ නැහැ ඌ. කවදාකවත් එළියට එන්න ඕනේ නැහැ. මොකද ඌ ගා හොඳ අරමුණු නැහැ නේද එතකොට. ඔව්. ඌ ගා තියෙන්නේම නර කර්මුනේ. එහෙමනම් ඌ එක්ක හිරගියත් දෙඩක් දුකක් ඇදලා ඇති මැරලා යන්න නැත්නම් ඌ විහිං හරි ඌ මැරෙන්න ඕනේ. ඌ එළියට ආවොත් තවත් දෙන්නේ තුන්දෙනෙක් නැති වෙනවනේ. ඔව්. ඉතින් මම තව මං කැමති යහන්න මාමගෙන් දැන් මාමා හිරගෙදර අවුරුදු 15ක් හිටියා. ඉතින් එහෙදි වෙච්ච මොනවද සිදුවීම් මොනවද අමතක නොවන? අමතක නොවන සිදුවීම් නම් මගේ අත කැඩුවා. ඔව්. ඔළුව පැලුවා. ඔව්. නමුත් අද ඒ අය නිදහසේ ඉන්නවා. අද මම අදත් රෝගියෙක්. දැනුත් ඇස්ත්‍රේ එකක් ඒ මගේ ගත්ත ඇස්ත්‍රේ අනම්ම නම් සියලු දේ තියෙනවා. ඉස්කබල අඟල් 3ක් පුපුරලා තිබ්බලු ඉසිගය ගහ ප්‍රමාණයට. ඔව්. මැහුම් 9ක් උඩට දාලා තිබ්බා. ඔව්. අත කඩලා තිබ්බා. ඉතින් ඒවට විසඳුම් නැහැ. පළවෙනි තට්ටුවට යනකොට ඉතින් හිනේගෙන කතා කරගෙන තමයි යන්නේ. ඔව්. දෙවෙනි තට්ටුවට යනවා. දෙවෙනි තට්ටුවට යනකොට දන්නේ නැහැ. ඔව්. මේ මං හිටියේ නැහැ. ඔව්. අනේ මන් නම් මේ වල සම්බන්ධ නැහැ. ඉතින් එතනින් එහාට ඒ කට්ටිය නවත්තගෙන අරන් යනවා තුන්වෙනි තට්ටුවට. ඔව්. තුන්වෙනි තට්ටුවට යනකොට පේනවා බිත්තිවල ලේ පැල්ලම්. ඔය කපලා පුච්චලා ඔව් කියන්නේ අයන් රත් කරලා තියලා අනම්මන අහගන්න බැරි දේ අහගන්නවමනේ කොහොමත්. ඔව්. ඒ අහගන්න තමයි අර ඒක තමයි මුලින්ම දෙන්නේ ආ කියපන් ඔව් සමහර විට බුදුබණ තියෙන්නත් පුළුවන් ඒ යන තැනම තත්ති ඔව් ඒක අහගෙන ඉඳලා මූට පැහැදිලා මූ කියනවා නම් මං කරපු වැරදි මෙවුවා තමයි කියලා එතනින් උඩට ආයෙ ගෙනියන්නේ ආපහු ගේනවා ඔව් එතකොට මොකද මූ කියලානේ එහෙම නොකියනවා තමයි දෙවියන් තට්ටුවට ගෙනියන්නේ දෙවියන් තට්ටුවේ අනේ දන්නේ අරකද මේකද කියනවා තුන්වෙනි තට්ටුවට ගෙනියන පස්සේ කියන්න හිතේ තියෙන එක නම් අනේ රත්තරන් මහත්මයෝ මගේ අතින් මේ දේ වුණා තමයි ඔව් හැබැයි ඒ chance එකක් තියෙනවා ඔව් මොකද අර වද හිංසා කරන්නේ නැහනේ ඔව්
ගහන්න කරන්නේ නෑනි. එතකොට අපි දැනගන්න ඕනේ මෙච්චර දුර මගෙන් අහලත් මම මෙහෙම නොකියනවා නම් මම මේක නොකියම ඉන්න ඕනේ. ඔව්. එතකොට ඉතින් ඌ එහෙම නම් ඒ හැදෙන එකෙක් නෙමෙයිනි. ඔව්. ඉතින් ඒ හින්දා ඌ වගේ එකෙක් නම් වැඩක් නෑ මාත් කියනවා. තරමත කරනවා ඒක. එහෙම නෙමෙයි. හතරවෙනි තට්ටුවට ගෙනිච්ච ගමන් ආයේ ඉතින් ඌ නොකියන එකත් කියනවා. නොකියන එකත් කියනවා. ඔව්. නොකියනවාමයි කියන අරමුණේ ඉන්න එකත් කියනවා. කියනවා. නොකියනවා නම් නොකියන්නේ ඌ ඉතින් අම්මා තාත්තා එක්ක අපේ කැටුව හැදිච්ච එකෙන් නම් නෙමෙයි. ඕනිකා මුලඟට ඇදිච්ච එකෙක් විතරයි. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපෙද්දී තියෙන bell icon එක click කරලා මම upload කරන video එසනින් ගෙන්න ගන්න පුළුවන්. තමත් video එකෙන් අයතම්.